අයිබෝවන් ඔබ සූදානම් වන්නේ සුපුරුදු පරිදි මේ වසනවන්ත වූ ඉරිදා රාත්‍රියේ නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාවට සවන් දෙන්නට. අද නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාවේ පින්වත් දේශකයන්න් වහන්සේ වන්දනීය පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ මේ ධර්මදේශනයේ ඇතුළු නෙතෙෆෙම් රේඩියෝවේ විකාශය වන ධර්මදේශනා සඳහා ඔබටත් පින්බර දායකත්වයන් සපුරා ගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ 0777 77 25 214 0777 77 25 214 අංකය අමතලා ඔබේ දායකත්වයන් වෙන් කරගන්නට පුළුවන්. එමනම් නමස්කාර පූර්වකව පාදාභිවන්දනෙන් ආරාධනා කරනවා විචිත්‍ර ධර්මකතික වන්දනීය පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට ඉරිදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස, සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික, ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්
ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාව ශ්‍රවණය කරන්නටයි. අද මේ ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කොළඹ පොල්හෙන් ගොඩ පදිංචි ජගත් කරුණාරත්න මහත්මා සහ යසන්ති කරුණාරත්න තම ආදරණීය භාර්යාව ඇතුළු ඒ පිංගුතුම් පිරිස. ඉතින් අපි ඒ පිංගුතුන්ට ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට ධර්ම දානමී පින්කමට සම්බන්ධ වීමෙන් ළඟා කරගන්නට යෙදෙන ඒ සියලු පුණ්‍ය ධර්මයන් මේ දේශනාව අවසානයේ අපි ඔවුන්ට අනුමෝදන් කරමු. එමනම් ඒ කාරණාව එසේ සිහිපත් කරමින් අපි අදත් ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව පවත්වන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. අද පින්වතුනි බොහෝම වටින දේශනාවක් මම මේ දේශනාවට මාතෘකා වශයෙන් යොදාගත්තා. අද දේශනාව තෝරගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකය, එහෙම නැත්නම් මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ ශුන්්‍යත වර්ගයේ 384 වෙනි පිටුවේ සංග්‍රහ වෙලා තිබෙන දේව දූත සූත්‍රය. බොහොම අපූරු දේශනාවක්. අපගේ භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි මහා අනුකම්පාවෙන් මේ සංසාරයේ කොච්චර භයානකද, කෙලවරක් පණවන්න බැරි ආපු සංසාර ගමනේ අපි මොන වගේ දුක්ද විඳලා තියෙන්නේ කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ මනාකොට දේශනා කරපු දේශනාවක්. පින්වතුනි, කෙලවරක් පණවන්න බැරි ආපු සංසාර ගමනේ අපි නොවිඳපු දුකක් නෑ. අපි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නිරය කියන්නේ අපේ මහගෙදර වගේ. සත්වේ ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ මහගෙදරනේ. සාමාන්‍ය මිනිසෙක් ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ මහගෙදර. අන්න ඒ වගේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ පෘථග්ජන සත්වයා වැඩි කාලයක් ජීවත් වෙන තැන තමයි නිරය කියන්නේ. ඔබ අපි හැම දිනාම එහෙම ජීවිතය ගත කරපු අය. නමුත් අද අපට මතක නැහැ අපි ඒ තැන්වල ඉඳගෙන මොන වගේ දුකක් වින්දද කියලා. ඕක පින්වතුනි අමුතුවෙන් හිතන්න දෙයක්වත් නෑ. සමහර වෙලාවට බලන්න සමහර වැරදි වලට අහුවෙච්ච සමහර මිනිස්සු හිරගෙවල් වල දාලා දඬුවම් දීලා ඕම් පුනරුත්ථාපනය කරලා තමයි එළියට දාන්නේ. හැබැයි එළියට එන්නේ ආයි මම වැරදි කරන්නේ නේ, ආයි මම මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නේ කියලා. නමුත් ඒ ආපු ඇතැම් අයට දවස් කීයද පින්වතුනි ඒ සිතුවිල්ලෙන් ඉන්න පුළුවන්? ඒක අමතක වෙලා යනවා. සමහර වෙලාවට නොඑක් ලෙඩ රෝග හැදිලා රෝහල් ගත කරනවා. ජීවිතයේ මරණය අතර සටනක් වගේ සමහර මිනිසු ඒ වගේ අවස්ථාවකදී රෝහලේ ගත කරන්නේ. ඒතරේ ඒ රෝහලෙන් සුවපත් වෙලා ඒ රෝගියාට වෛද්‍යවරු උපදෙස් දෙනවා මේ ආහාර පාන ගන්න එපා, මේ විදියට මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා, දුම් පානය කරන්න එපා. අවවාද කළේවනවා. සමහරට අපි හිතමුකෝ සුරා පානය නිසා ඇති වෙච්ච දෙයක් කියලා. හැබැයි ඒ ආපු කෙනාට ගෙදර එනකන් අර විඳපු දුක යම් ප්‍රමාණයකට මතක් වෙනකන් ඒකෙන් වැළකීලා ඉඳීවි. හැබැයි ටික දවසකට පස්සේ ආයෙමත් පරණ තත්ත්වෙටම වැටෙනවා. ඉතින් මං කියන්නේ මේ නොදැක්ක නොපෙනෙච්ච නිරය ගැන මොනව කතාද? මේ පේන ජීවිතේත් පින්වතුනි හොම අඩුපාඩුකම් සහිත මිනිසු කොච්චර ඉන්නවද? ඉතින් අපේ පින්වතුන් හිතනවද නිරය අපි දැක්කත් මේ සමහර මිනිස්සු මේ කරන දේවල් නතර කරයි කියලා? ඒක තමයි මේ තණ්හාවේ තියෙන භයානකකම.
බුදුරජාන් වහන්සේ මේ දේශනාවේ අන්න එහෙම කාරණාවක් සඳහන් කරන්නේ. ඉතින් මම ආරම්භයක් හැටියට මූලික කරුණු ටිකක් සඳහන් කළේ මේ දේශනාව කොච්චර වැදගත්ද කියන එක. ඉතින් මේ දේශනාව අපිට එක දේශනාවකින් නිමා කරන්න පුළුවන් දේශනාවක් නෙවෙයි. අපිට මේ කාරණාව දේශනා කීපයකින් දේශනා කරන්න වෙනවා. ඒ නිසා අපේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ඒ දේශනා පෙළ ශ්‍රවණය කරන්න. අද දේවදූත සූත්‍රයේ පළවෙනි දේශනාව භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩවාසය කරද්දී තමයි මේ දේශනාව පවත්වන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දවසක් කියනවා, මහණෙනි, ගෙවල් දෙකක් අතරේ ඉන්න මිනිස්සෙකුට එක ගෙදරකින් අනිත් ගෙදරට යන්නේ කවුද, ඒ ගෙදරින් අනිත් ගෙදරට යන්නේ කවුද කියලා අර ගෙවල් දෙක අතරේ මැද ඉන්න මිනිස්සයට හොඳට පේනවා. ඒ මිනිස්සට නොපෙනී මේ ගෙවල් දෙක අතරේ කාටවත් එහෙට මෙහෙට යන්න බෑ. අන්නේ ගෙවල් දෙක අතරේ ඉන්න මිනිස්සයාට ඒ ගෙවල් දෙක අතරින් එහෙට මෙහෙට යන මිනිස්සු පේනෝ වගේ සර්වඥතා ඥාණය තියෙන සමන්ත චක්කෝ කියන මෙන්න මේ ඇස තියෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ සංසාරයේ ඇවිදින සත්වයන්ගේ චුති උප්පත්ති අනර් ගෙවල් දෙක අතරින මිනිස්සයට වගේ පේනවා කියලා සඳහන් කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට මේ සංසාරයේ ඇවිදින සත්වයෝ මැරෙන විදිය, ඉපදෙන විදිය, ඉපදෙන තැන, මොනව කරපු නිසාද මේ තැන ඉපදුනේ, මොනව කරපු නිසාද මේ දුක විඳින්නේ, මොනව කරපු නිසාද මේ සැප විඳින්නේ, මේ සියල්ල භාග්‍යතුන් වහන්සේගේ ඇසට ගෝචර වෙනවා. පිටුතුරි භාග්‍යතුන් වහන්සේට විශේෂ ඇස් තියෙනවා. මංස චක්කු, දිබ්බ චක්කු, ඒ වගේම ප්‍රඥා ඇස. භාග්‍යතුන් වහන්සේගේ මස ඇස කොයි වගේද? මස ඇස කියන්නේ මේ සාමාන්‍ය ප්‍රකෘති ඇස. අපට පේනෝ වගේ භාග්‍යතුන් වහන්සේට කොයි ප්‍රමාණයටද පේන්නේ? පිටුතුරි බුදුරජාණන් වහන්සේට චතුරංග සමන්නාගත අන්ධකාරයක යොදුනක් දුර පේන ඇහක් තියෙන්නේ. එකෙනෙ මේ දිව්‍යමය ඇස නෙවෙයි, භාග්‍යතුන් වහන්සේට සාමාන්‍ය ඇසින් යොදුනක් දුර බලන්න පුළුවන් කොයි වගේද? චතුරංග සමන්නාගත අන්ධකාරයකදී. මොකද මේ චතුරංග සමන්නාගත අන්ධකාරය කියන්නේ? මේ ලෝකේ අන්ධකාරයන් හතරක් එකවර උදා වෙන දවස. මොකද අන්ධකාර හතර? කළුවර රාත්‍රියක. රාත්‍රිය කොහොමත් කළුවරයිනේ. ඒ වගේම තමයි මේ රාත්‍රී දවසේ අමාවක දවසක් වුණෝ කොයි වගේ කළුවරද? ඒ අමාවක දවසේ අහස වැහි වලාකුළු වලින් බර වුණෝ, දවල්ට වැහි වලාකුළු වලින් බර වුණත් අඳුරක් තියෙනවා. එතකොට රාත්‍රිය අමාවක දවසක වැහි වලාකුළු වලින් අහස බර වුණෝ. අන්නේ එවන් දවසක මහගණ වනයක, මේකට තමයි මේ අඳුරු හතර. මහගණ වනයක් කියන්නේ දවල්ට ගියත් ඝන අන්ධකාරයක් තියෙන්නේ. ගස් වලින්, වැල් වලින්, අතු වලින්, අතුරු කිලි වලින්, කොළ වලින්, හැම පැත්තකම වැහිලා තියෙන තැනට තමයි මහගණ වනය කියන්නේ. මෙන්න මේ අඳුරු හතර තියෙන මොහොතේ ඔන්නෝය මහගණ වනයේ තලගොඩක් ගොඩ ගහලා තියෙනවා. කළුවර රාත්‍රියේ අමාවක දවසේ වැහි වලාකුළු වලින් අහස බර වෙච්ච මොහොතක මේ මහගණ වනයේ තලගොඩක් ගොඩ ගහනවා. භාග්‍යතුන් වහන්සේ වැඩෙයිනි යොදුනක් දොරි. යම් කෙනෙක් මේ තලගොඩෙන් එක තල ඇටයක් අරගෙන සලකුණක් යොදලා මේ තලගොඩට විසි කරනවා. පිංගුතුනි, ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේගේ මේ මස් ඇසින් අපිට පේන වගේ සාමාන්‍ය ඇසින් අර යොදුනක් දුර ඉඳලා වැඩම කරලා අර තලගොඩින් මෙන්න මේකයි සලකුණු කරලා දාපු තල ඇටේ කියලා අරගෙන පෙන්වන්න පුළුවන්. ඒතර හිතන්නකො මස් ඇස කොච්චර දියුණුද?
සමහරයට මේ කරුණු කාරණා කියද්දී නොයෙක් විතර්ක සිතුවිලි හිතට පහළ වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, එහෙම කෙනෙකුට එහෙම දෙයක් ලැබෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මතක තියාගන්න, උන්වහන්සේ ඇස ලබන්න සංසාරේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් උන්වහන්සේ පින් කළා. එහෙම පින් කර ලැබු පැසක් තමයි ඒ තියෙන්නේ. එනිසා තමන්ට නොවැටෙන ප්‍රමාණයේ පිළිබඳව විතර්ක සිතුවිලි ඇති කරගන්න එපා. ඒක තමන්ගේ සසරට හොඳ නෑ. ඒතොර හිතන්නකෝ, මේ මස්සැස එහෙමනම් දිවියේ මේස කොයි වගේද? අන්නේ දිවියේ මේසින් තමයි භාග්‍යතුන් වහන්සේට පිංගුතුනි මේ සංසාර සත්‍යයන්ගේ චුති උප්පති වෙන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම අන්නේ කාරණාව දිවසින් දැකලා මම මේ නුඹලට මේ කාරණාව දේශනා කරන්නේ. නැත්නම් මේ අහලා හිතලා අනුමාන කරලා කියනව නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මම අන්නේ විදියට මම දිවසින් දැකලා ඊටාම පිරිසුදු ඇසින් දැකලා මං අද මේ දේශනාව නුඹලට කරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහිම දේශනා කරනවා. කොහොමද මහණෙනි? ඔන්න යම්කිසි කෙනෙක් ඉන්නවා, ඒ සත්වයා ඒකාන්තේම කයින් සුචරිතවත්. කය පිරිසුදුයි, වචනේ පිරිසුදුයි, මනස පිරිසුදුයි. කෙනෙක් කයින් කරන කර්ම වලින් වැළකීලා තියෙනවා. ප්‍රාණඝාත කරන්නේ, සොරකම් කරන්නේ, කාමයේ වරදවා හැසිරෙන්නේ, වචනින් කරන වැරදිත් වැළකීලා තියෙන්නේ. බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, නපුරු වචන කතා කරන්නේ නැහැ, හිස් වචන කතා කරන්නේ නැහැ. ඒකනොත් වැළකීලා තියෙන්නේ. ඒ වගේම තමයි මනෝමය කර්මවලිනුත් වැළකීලා තියෙන්නේ. මනසත් පිරිසුදුයි. ව්‍යාපාද, අවිද්‍යා, මිත්‍යා දෘෂ්ටි කියන මෙන්න මේ ප්‍රමාණිනුත් වැළකීලා අතිශයම තුන්දොර පිරිසුදුයි. ඒ වගේම තමයි ආර්ය උපවාද කරන්නේ නේ. ඒ වගේම තමයි සම්මාදිට්ඨික අදහස් තියෙන්නේ, සම්මාදිට්ඨික කර්ම සමාදානී යෙදලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මෙන්න මෙහෙම ජීවත් වෙන කෙනෙක් මරණයට පත් වුණෝ මහණෙනි, ඒකෙනා සුගතියේ එමණතන් දිවි ලෝකයේ උපදින්න පුළුවා. දිවි ලෝකයක උපදින්න පුළුවා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි කාරණාව, ඒ විදියටම තුන්දොර සංවර කරගත්තු කෙනෙක්. තුන්දොර සංවර කරගත්තු කෙනෙක් මරණයටපත් වෙනවා. ආර්ය උපවාද කරන්නේ නේ, සම්මාදිට්ඨික කර්ම කරමින් සම්මාදිට්ඨික කර්ම සමාදානෙන් එකෙනා මරණයටපත් වෙනවා. මරණයටපත් වුනාම මනුෂ්‍ය ලෝකයේ උපදිනවා. තාම හොඳ ජීවිතයක් ලබනවා. ඒ වගේම තමයි තවත් කෙනෙක් ඉන්නවා, ඒකෙනා මරණින් ඒකෙනා මේ කය දුසිරිත් කයින් කරන අකුසල කර්ම කරනවා, වචනෙන් කරන අකුසල කර්මත් කරනවා, සිතින් කරන අකුසල කර්මත් කරනවා. ඒ වගේම තමයි ආර්ය උපවාද කරනවා, මිත්‍යා දෘෂ්ටික කරනවා, මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදානිනුත් දෙදෙනවා. අන්න එහෙම ගත කරන කෙනා මරණින් පස්සේදී ප්‍රේත ලෝකයේ උපදින. ඒ වගේම තමයි තව කෙනෙක් ඉන්නවා, ඒ විදියටම තුන්දොර අසංවරයි, ආර්ය උපවාද කරමින්, මිත්‍යා දෘෂ්ටික කර්ම කරමින්, මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදානී යෙදෙමින් මරණින් මතුව ඒ කෙනා තිරිසන් ලෝකයේ උපදිනවා. ඒ වගේම තමයි තව කෙනෙක් ඉන්නවා, තුන්දොරම සංවරයි, තුන්දොරින් කෙරෙන අකුසල කර්ම කරනවා, ආර්ය උපවාද කරනවා, මිත්‍යා දෘෂ්ටික කර්ම යෙදෙනවා, මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා ඉන්නවා. ඒකෙනා මරණින් පස්සේදී නිරේ ලෝකයේ උපදිනවා. මොකද පිංගුතුනි, මේ ආර්ය උපවාදය කියන්නේ ආර්යයන් වහන්සේලාට උපවාද කරන එක. මං හිතන්නේ මෑත කාලේ නම්
බොහෝ දිනක් කරගන්න අකුසල කර්මයක් කියලා කියන්න පුළුවන්. බලනකො අද කාලේ බුද්ධ රත්නියට ගරහනවා, ධර්ම රත්නියට ගරහනවා, මහා සංඝ රත්නියට ගරහනවා. බලනකො පින්වතුනි කිසිම බයක් නැතුව මේ අකුසල කර්ම ටික කරගන්න හැටි. හරියට පින්වතුනි අකුසල කර්ම ටික කරගන්නේ. හැබැයි තින් ඕන් දන්නේ නැහැ තමන් කරන අකුසල කර්මයේ තමන්ට ගෙවන්න වෙන්නේ කොහොමද කියලා. අපි මේක ඉදිරියට සාකච්ඡා කරනවා. ඒ අකුසල කර්ම කරන කෙනා සංසාරේ කොයි වගේ දුකක්ද විඳින්නේ කියලා. ඒක මහ භයානක දුකක්. දන්නේ නැහැ තමන් කරන කර්මය කොච්චර භයානකයිද කියලා. ආර්ය උපවාදයේ කියන කාරණාව පින්වතුනි අතිශයින්ම භයානක කර්මයක්. කොච්චර භයානකද? උදාහරණකින් කියනවා නම් අපි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපෙන් ඉවත් වෙලා අවුරුදු 12ක් හිමාලයේ වාසය කරේ. උන්වහන්සේ 12 වසරක් හිමාලයේ වැඩවාසය කරලා පිරිනිවන් පාන කාලයේ ලං වුණාම උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ගන්න භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනට වැඩම කළා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ මානව සමාජයේම 12 වසරක් ඉවත් වෙලා හිටියේ. උන්වහන්සේ හිමාලයේ චද්දන්ත විල ඇසුරු කරගෙන වැඩ හිටියේ. උන්වහන්සේට උපස්ථාන කරේ ඒ චද්දන්ත කුලේ චද්දන්ත ආස්ති රාජ්‍යෝ. ඒකත් බොහොම අපූර්ව දේශනාවක්. ඉතින් මෙන්න මේ චද්දන්ත කුලේ හස්ති රාජ්‍යයන්ගෙන් උපස්ථාන ලැබබ්ලහි පිටුපු උන්වහන්සේ අවසර ගන්න භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනට ආවා. එතකොට 12 අවුරුද්දක් යනකම් ඒ 12 අවුරුද්ද අතරේ හිටපු අය උන්වහන්සේ රූපින් දන්නේ නෑ. හැබැයි නම කියූ පමණින් හැමෝම දන්නවා. මොකද උන්වහන්සේව 12 අවුරුද්දක් දැකපු නැති නිසා. ඉතින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාකමල් සම්භාණී කරමින් පාකමල් මත හිස තබමින් සිඹිමින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරනවා. කොණ්ඩඤ්ඤාහං භගවා කොණ්ඩඤ්ඤාහං සුගත. භාග්‍යවතුන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ, සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ. අටකතායි ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඇයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ තමන්ගේ නම ප්‍රකාශ කරමින්ම වන්දනා කරේ භාග්‍යවතුන් වහන්සේට තමන් වහන්සේ වඳුරගන්න බැරි වෙයි කියලා? ඒ නිසා නෙවෙයි උන්වහන්සේම වන්දනා කළේ. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ වඳුරනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ළඟ ඉන්න සමහර භික්ෂුන් වහන්සේලා උන්වහන්සේව රූපෙන් දන්නේ නෑ. ඉතින් ඒ රූපෙන් නොදැන ගත්තත් ඇයි උන්වහන්සේව අඳුනා දෙමින් වන්දනා කළේ? උන්වහන්සේ නම කියෙව්වේ භාග්‍යවතුන් වහන්සේට අඳුර ගන්න නෙවෙයි, ඒ වටේ ඉන්න අනෙකුත් භික්ෂුන් වහන්සේලාට දැන අඳුර ගන්න. මොකද ඒකේ අරමුණ? ඒකේ අරමුණ තමයි භාග්‍යවතුන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දැන් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරද්දී උන්වහන්සේ වඳුනගත්තු නැති යම් පෘථග්ජනයන් වහන්සේ නමකට මෙන්න මෙහිම හිතුණෝ, කවුද මේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ඇවිල්ලා සුදු හිස කෙසක් තියෙන සමරෙලි වෙටිච්ච කුදු වෙච්ච මහල්ලා කියලා? කියන්න ඕනනේ යම් පෘථග්ජනයෙකුට එහෙම හිතුණෝ, අන්නේ පෘථග්ජන භික්ෂුව ඊළඟ ජීවිතේ අවීචයට යනවලු. ତେର බලන්න මේ මහා ලොකු දෙයක් හිතලා නෙමෙයි, සාමාන්‍ය දෙයක් නොදෙනුවත්කමට හිතලා. හිතුවොත් ඒ පෘථග්ජනයන් වහන්සේ අවීචයට යනවලු.
යම් සෝවන් වහන්සේ නමක් බැරි වෙලාවක් ඔතෝ ටික හිතුවනම් ඒ සෝවන් වහන්සේට මේ ජීවිතයේ සකදාගාමි වෙන්න පින තිබුණොත් උන්වහන්සේට සකදාගාමි වෙන්න බැරි වෙනවලු. සකදාගාමීන් වහන්සේ නමකට ওই ටික හිතුණා නම් උන්වහන්සේට මේ ජීවිතේ අනාගාමි වෙන්න පුළුවන්කම තිබුණොත් අනාගාමි වෙන්න බැරි වෙනවලු. අනාගාමීන් වහන්සේ නමකට ওই ටික හිතුණොත් උන්වහන්සේට මේ ජීවිතේ රහත් වෙන්න බැරි වෙනවලු. එතකොට බලන්න මේ ආර්ය උපවාදයේ කියන එක මොනතරම් භයානක කර්මයක්ද කියලා. සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ මට්ටම් තුනටත් පිඟුතුනි මහ භයානක කර්ම ඇති කරන භයානක කුසල කර්මයක්. නමුත් සමහර අය එක නොදැනගෙන සමහර අය පිඟුතුනි අකුසල කර්ම ටික කරගන්නේ කොහොමත් ඉතින් පිඟුතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ බාලයා පව් කරනකොට සතුටින් පව් කළාට ගෙවනකොට මහා දුකක් විඳිනවා කියලානේ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට ඕන් දන්නේ නැතිව ඇති ඕන්ට සංසාරේ කොච්චර දුකක් විඳින වෙනවද කියලා. ආර්ය උපවාදයේ කෙනෙච්චර භයානකයි. ඊළඟ මේ මිත්‍යා දෘෂ්ටික කර්ම කරන මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා ඉන්න. ඒ කියන්නේ පින්වතුනි පින්පව් පිළිගන්නේ නැහැ. මෙලෝ පරලෝ පිළිගන්නේ නැහැ. සුගතිය දුගතිය පිළිගන්නේ නැහැ. ඉතින් මේවා පිඟුතුනි විස්තර කරන්න ගත්තොත් මේ කරුණුම පිඟුතුනි පැය ගණනාවක් කියන්න පුළුවන්. එහෙම ගත්තොත් අපේ දේශනාව විනත් පැත්තකට යොමු වෙන නිසා මම ඊට වඩා ඒක විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ වටින කරුණ. එතකොට ওই විදියට පිඟුතුනි අකුසල කර්ම කරගන්න අය නිරේ උපදිනවා. ඉතින් මෙතන මේ කාරණාවේ අට කතාවේ සඳහන් කරලා තියෙනවා බොහොම විශේෂ කාරණාවක්. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ යම්කිසි දේශනාවක් උන්වහන්සේ දේශනා කරනවා නම් මේ නිරය පිළිබඳව සුගතිය පිළිබඳව උන්වහන්සේ නිරය කොටස යම්කිසි ප්‍රමාණයක් විස්තර කරලා කෙටියෙන් උන්වහන්සේ ඉතුරු ප්‍රමාණීය සුගතිය ගැන විස්තර කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නිරය පිළිබඳව නම් සුගතියේ ප්‍රමාණේ යම් ප්‍රමාණයක් විස්තර කරලා ඉතුරු සර්ව සම්පූර්ණ ප්‍රමාණීයම නිරය ගැන විස්තර කරනවා. දැන් මේ දේවදූත සූත්‍රය නිරය පිළිබඳ කරන දේශනාවක් නිසා භාග්‍යවතුන් වහන්සේ සුගතිය කියන කාරණාවෙන් කෙටියෙන් පැහැදිලි කරලා ඉතුරු ප්‍රමාණියම නිරේ පිළිබඳ විස්තර කරනවා කියලා මේ අට කතාවේ විස්තරයක් කරලා තියෙනවා. ඉතින් දැන් මෙන්න මේ විදියට පින්වතුනි මේ දැන් අකුසල කර්ම කරගත්තු අය නිරේ ඉපදුනාම පින්වතුනි ගියපු ගමන් පටන්ගත්තු තැන ඉඳලා නිරේ උපදින්නේ නේ, නිරේ දුක් විඳින්නේ නේ. ඒ නිරේ දුක් විඳින සත්‍යයන් හඳුන්වන්නේ නිරිසත්ත්වයෝ කියලා. ඒ නිරේ පාලනය කරගෙන නිරිසත්ත්වයන්ව දුකට පමුණුවන පිරිස හඳුන්වනවා නිරේ පාලකයෝ කියලා. ඒ නිරේ ලෝකයට අධිපති දිව් රජු හඳුන්වන්නේ යමරජ්ජුරෝ කියලා. ඒතර කවුද මේ යමරජ්ජුරෝ කියන්නේ? යමරජ්ජුරෝ කියලා කියන්නේ පිඟුතුනි මේ වේමාතික දෙව් රජ කෙනෙක්. වේමාතික දෙව් රජ කෙනෙක් තමයි යමරජ්ජුරෝ කියලා කියන්නේ. ඉතින් මේ වේමාතික දෙව් රජ්ජුරෝ කෙනෙක් කියලා කියන්නේ ඇත්තටම දැන් යමරජ්ජුරෝ කෙනෙක් වෙලා උපදින්නේ මනුෂ්‍ය ලෝකේ කුසල් අකුසල් දෙකම කරගත්තු කෙනෙක්. මේ වේමාතික ලෝකයේ කියලා කියන්නේ ප්‍රේත ලෝකයක් ඇත්තට මේක. හැබැයි ලෝකේ උපදින්නේ යම්කිසි අකුසල කර්මයක් නිසා. හැබැයි උපදින මොහොතේ උපදින කුසල කර්මයකි. ඒ ලෝකේ උප්පත්තිය ලබන්න ලැබෙන්නේ අකුසල කර්මයක් නිසා. හැබැයි එතනට යන්නේ පුණ්‍ය කර්මයකි. ඒ කියන්නේ
චුතිසිතට අරමුණු වෙන කලින් පහළ වෙන මරණාසන චිත්ත වීතියේ පුණ්‍ය කර්මයක් මතක් වෙලා තමයි මෙතනට යන්නේ. හැබැයි සඳහන් කරලා තියෙනවා මෙතන විශේෂයෙන්ම අට කතාවේ යම රජුරෝ කියලා කියන්නේ මේ ධාර්මික රජ කෙනෙක්. ඒ රජුගේ ධාර්මික බව මං පැහැදිලි කරලා දෙන්නම්, කොයි ප්‍රමාණයටද මේ නිරේ ලෝකේ පාලනය කරන්නේ කියලා. ධාර්මික රජ කෙනෙක්. එතකොට යම රජ්ජුරුව කෙනෙක් වෙලා උපදින්නේ මනුෂ්‍ය ලෝකේ කුසල් අකුසල් දෙකම කරගත්තු කෙනෙක්. ඒ වගේම තමයි දැන් මෙතන අට කතාවේ තවත් කාරණාවක් විස්තර කරලා තියෙනවා. ඔය ඇතැම් තෙරවරු කියනවා කියලා කියන මෙහෙම කාරණාවක්, නිරේ ලෝකේ මේ නිරි පාලකයෝ කියලා කොටසක් නැහැලු. නිරේ ලෝකේ නිරේ පාලකයෝ කියලා කොටසක් නැහැ. ඒ නිරසත්‍යයන්ට දුක පමුණුවන යන්ත්‍ර වගයක්ලු තියෙන්නේ කියලා ඇතැම් තෙරවරු මේ මිත්‍යා මතයක් දරනවා කියලා අට කතාවේ විස්තර කරලා තියෙනවා. නමුත් ඒක වැරදි අදහසක්. ඒක මේ මිත්‍යා දෘෂ්ටියක් කියන කාරණාව අට කතාවේ විස්තර කරලා තියෙනවා. මොකද අභිධර්මයේ කතාවත්තු ප්‍රකරණයේ මේ නිරේ ලෝකේ නිරේ පාලකයෝ කියලා පිරිසක් ඉන්නවා කියන කාරණාව විස්තර කරලා තියෙනවා කියලා මෙතන විස්තරයක් සඳහන් කරලා තියෙනවා. මොකද දැන් මේක ටීකාවේ සඳහන් කරනවා මේ ඒකච්චෝ තේරා. ඒකච්චෝ තේරා එක්තරා තිරුන් වහන්සේලා පිරිසක් කියනවලු මේ නිරේ ලෝකේ නිරේ පාලකයෝ කියලා කොටසක් නෑ කියලා. යන්ත්‍ර වර්ගයක් තියෙන, යන්ත්‍ර වලින් තමයි දුක් පමුණුවන්නේ. හැබැයි තින් එතන ටීකාවේ විස්තර කරලා තියෙන ටීකාචාරින් වහන්සේලා මේ ඒකච්චෝ තේරා කියලා කියන්නේ අන්ධක දෘෂ්ටියක් සහිතව ඉන්න තෙරවරු කියලා. ඒ කියන්නේ මේ විවිධ දේවල් ඉගෙනගෙන විවිධ දෘෂ්ටිගතයන් එක්ක ධර්මය හදාරන පිරිසක් තමයි මේ අන්ධක දෘෂ්ටියක් සහිත තෙරවරු කියන්නේ. මං හිතන ඒකත් ඉතින් බොහොම විශේෂ කාරණාවක්. මොකද අද කාලේ ඒ වගේ එක්තරා පිරිසක් ලංකාවේ ඉන්නවනේ. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ විකෘති කරන, භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට නොඒකාකාරී මිත්‍යා දෘෂ්ටි එකතු කරලා දේශනා කරන, භාග්‍යතුන් වහන්සේ දේශනා නොකරපු කාරණාවල් දේශනා කළායයි කියලා දේශනා කරන මිත්‍යා දෘෂ්ටික ගත්තෝ අය අදත් ඉන්නවා. ඉතින් ඒ කාරණාවල් දිහා සලකනකොට මෙතන බොහොම වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ අන්ධක දෘෂ්ටියක් සහිතව ඉන්න තෙරවරු කියලා සඳහන් කරලා තියෙනවා. මම හිතන එක බොහොම වැදගත් කරුණා. ඒකෙන් තේරුම් කරගන්න තියෙන්නේ අපි හැම දිනාම භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනයට තමයි මුල් තැන දෙන්න ඕන කියලා. ඉතින් ඒ කාරණාව ඒ විදිහට විස්තර කරලා කියනවා නිරේ ලෝකේ නිරේ පාලකයෝ කියලා කොටසක් ඉන්නවා. කවුද මේ නිරේ පාලකයෝ? කොහොමද එතනට යන්නේ? දැන් නිරිසත්වෙක් උපදින්නේ ටීකාවේ විස්තර කරලා තියෙනවා එක්තරා අකුසල කර්ම කරාම, කාය වාක් මනෝ අකුසල කර්ම කරාම, ආර්ය උපවාද කරාම, මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා ඒ කර්ම කරාම තමයි ඔන නිරේ උපදින්නේ. හැබැයි මේ නිරේ පාලකයෝ උපදින්නේ කොහොමද? ඒ නිරිසත්‍යෝ උපදින කර්ම කරලා නෙවෙයි, ඊට වඩා වෙනත් අකුසල කර්ම ටිකක් කරලා තමයි නිරේ පාලකයෝ උපදින්නේ. මොකද මේ නිරේ පාලකයන්ට නිරේ ලෝකයේ තියෙන දුක ලැබෙන්නේ නැහැ. මං මේ නිරේ ලෝකේ දුක කියන එක ඉස්සරහට පැහැදිලි කරන්නම්. එතකොට හිතන්නේ දුක මොන වගේද කියලා. ඒ දුක නිරේ පාලකයන්ට ලැබෙන්නේ නැහැ. එතකොට මේ නිරේ පාලකය වෙලා උපදින්නේ මොන කර්ම කරපු අයද? ඒක ටීකාවේ විස්තර කරලා තියෙනවා. නිරේ පාලකය වෙලා උපදින්නේ පින්වතුනි, සමහර පිරිස් ඉන්නවා අපේ පින්වතුන් දැකලා ඇති, අනිත් අය දුකටපත් වෙනවා සතුටු වෙන අය. විවිධ දේවල් කරලා මේ නොයෙක් අය දුකටපත් වෙනවා. අන්නේ දුකටපත් වෙන දේ දිහා බලලා සතුටු වෙනව සමහර අය. එමෙ නැත්තම් තවත් කෙනෙක්
තවත් පිරිසක්ව දුකටපත් කරාම ඒකට සතුටු වෙන පිරිසක් ඉන්නවා. අන්නේ එහෙම තවත් පිරිසක් දුකට පමුණුවලා ඒකින් සතුටු වෙන පිරිස තමයි පින්වතුනි මේ නිරේ ලෝකේ උපදිනවා කියලා කියන්නේ නිරේ පාලකයෝ හැටියට. ඒ කියන්නේ මේ ක්‍රෝධයේ දැඩි පැත්තක් මේ පැහැදිලි කරන්නේ. භයානක පැත්ත. දැන් සමහර අය ඉන්නවා අකුසල කර්ම කරලා සතුටු වෙනවා. පාපී අදහස් වලින් සතුටු වෙනවා. සමහර අයට නොයෙක් හිංසා කරද්දී ඒකට සතුටු වෙනවා. ඒවා බොහොම ප්‍රීතියෙන් සමරනවා. ඉතින් අන්න එහෙම ඒ ප්‍රමාණයට ඒ අකුසල කර්මී අන්නේ ප්‍රමාණයට පිංගුතුනි කරගන්න පිරිස තමයි භාගතුන් හස දේශනා කරන්නේ මිනිමි නිරේ පාලකයෝ හැටියට උපදිනවා කියලා. එතකොට මේ කාරණාව පොඩ්ඩක් තේරුම් කරගන්න මෙතනදී විස්තර කරන මේ කාරණාව පිංගුතුනි නිරසත්වෙක් කියලා උපදින එක ලාභයි නිරේ පාලකෙක් වෙනවට වඩා. ඇයි නිරිසත්‍යා එතන ගිහිල්ලා ඉපදිලා කරන්නේ යාගෙන ආපු කර්ම ටික ඉවර කරනවා. හැබැයි නිරේ පාලකයෝ වෙලා ගිහිල්ලා උපදින්නෙත් එතනට අකුසල කර්ම කරලා. නමුත් පින්වතුනි නිරේ පාලකයෝ එතනට ගිහිල්ලා මොනවද කරන්නේ? තව දැඩිව අකුසල කර්ම කරගන්නවා. මොකද නිරිසත්‍යයන්ට දුක් දීලා තව තව අකුසල කර්ම කරගන්නවා. අන්නේ නිරේ පාලකයෝ මෙරිලා ඒ නිරේ මෙපදිලා නිරිසත්‍යෝ වගේ ඊට වඩා දීර්ඝ කාලයක් ඒ නිරිසත්‍යෝ දුක් විඳිනවා. භයානක දුක් විඳිනවා. ඉතින් ඒක තමයි මෙතන තියෙන විශේෂම කාරණාව. ඉතින් දැන් මේ සූත්‍රයේ සඳහන් කරන්නේ පින්වතුනි මේ යමරජ්ජුරුව කියලා කියන්නේ මම සඳහන් කරා ධාර්මික රජ කෙනෙක්. යමරජ්ජුරුව කියලා කියන්නේ වේමාතික කියන ප්‍රේත ලෝකයේ උපන්න දෙව් රජ කෙනෙක්. ඒතර මේ යමරජ්ජුරුව ඒ වේමාතික කියන ලෝකයේ කාලෙකදී සැප විඳිනවා කාලෙකදී දුක් විඳිනවා. අටකතා විස්තර කරනවා යම් කෙසේ කාලයකදී දිව්‍ය නාටිකාංගනාවන් දිව්‍ය වස්ත්‍ර දිව්‍ය ආභරණ දිව්‍ය ආහාර පාන ආදී දේවල් වලින් සැප විඳිනවා සමහර කාලවල දුක් විඳිනවා. අන්න එහෙම තමයි මේ යමරජ්ජුරුවන්ගේ කාලය ගත වෙලා යන්නේ. නමුත් මම මතක් කරා ධාර්මික රජ කෙනෙක්. ඉතින් ඒක මෙතන සූත්‍රයේ විස්තර කරද්දී ඒක පැහැදිලි කරනවා. දැන් මෙතන තවත් විශේෂ කරුණක් අටකතා විස්තර කරනවා. නිරේ ලෝකයේ එක යමරජ්ජුරුව කෙනෙක් නෙමෙයි සතර දිසාවටම යමරජ්ජුරුව හතර දෙනෙක් ඉන්නවා කියලා. එක රජ කෙනෙක් නෙවෙයි ඒ නිරේ ලෝකේ යමරජ්ජුරු හතර දෙනෙක් ඉන්නවා කියලා විස්තර කරලා තියෙනවා. එතන මේ සූත්‍රේ විස්තර කරනවා දැන් ඔන්න නිරිසත්වයේ නිරේ ලෝකේ ඉපදුනාම නිරේ පාලකයෝ කරන්නේ ඒ නිරිසත්වයාව අරගෙන ගිහිල්ලා යමරජ්ජුරුවන්ට මුණගස්සවනවා. මුණගස්වන්නේ කොහොමද? මහරජ මේ සත්වයා දෙමාපියන්ට සැලකුවේ නැහැ. ඒ වගේම තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු කරේ නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දීලා පින් කරගෙනත් නැහැ. ඒ වගේම තමයි වැඩිහිටියන්ට ගරු කරලා නැහැ. වැඩිහිටියන්ට උපස්ථාන කරලත් නැහැ. ඒ නිසා මහරජ මොහොට දඬුවම් පමුණුවත්වා කියලා ඔන්න නිරේ පාලකයෝ අර නිරිසත්‍යාව ගිහිලා හඳුන්වලා දෙනවා යමරජ්ජුරුවන්ට. එතකොට යමරජ්ජුරුව තමයි එතන ඉඳගෙන මේ නිරිසත්‍යාට මෙන්න මේ විදියට දඬුවම් පමුණවන්න කියලා නියෝග කරන්නේ. යමරජ්ජුරුව දඬුවම් දෙන්නේ නැහැ. නමුත් යමරජ්ජුරුවගේ කාර්යභාරය තමයි නියෝග දෙනවා. හැබැයි ඒ කියන්නේ එතන යමරජ්ජුරුවන්ගේ තියෙන රාජකාරිය තමයි දඬුවම් පමුණවන්න කියලා නියෝග කරන එක. හැබැයි ගියපු ගමන් පින්වතුනි එක සැරේම දඬුවම් පමුණුවන්නේ නෑ. දැන් නිරිපාලකයෝ මේ නිරිසත්‍යව අඳුනලා දෙද්දි කියන මොනවද? දෙමාපියන්ට සලකලනේ. බලනකො කොච්චර වැදගත් කරුණක්ද. දෙමාපියන්ට සලකනවා කියන කාරණාව
අපේ සමාජයේ පිංගුතුනි මත්තුරනවා වගේ කියන කාරණාවක්නේ. නමුත් පිංගුතුනි අපි මෑත කාලයේ දකින දෙයක් තමයි එන්න මේ සමාජයේ පිංගුතුනි පිරිහීමට ගමන් කරන නිසා බොහෝ දිනෙක පිංගුතුනි මේ අකුසල කර්ම දැටිව කරගන්න ස්වභාවයක් අපි දකින්නේ. ඒ මිත්‍යා දෘෂ්ටිකත්වයේ සමාදම් කරන පිරිසකුත් අපේ සමාජයේ ගොඩ නැගීගෙන යනවා. ඒ සමහර අය පිංගුතුනි ප්‍රසිද්ධියේ කියනවා අපි අහලා තියෙනවා මේ දෙමව්පියෝ කියලා විශේෂ කොටසක් නැහැ කියලා මේ විවිධ ආකාරයට මේ දෙමව්පියන්ව ගොනු කරලා තියෙනවා ලඝු කරලා තියෙනවා. එයට එහෙම ගරු කරන්න ඕනේ නැහැ. එයට විශේෂයෙන් වඳින්න ඕන නැහැ. ඕනොත් මේ සාමාන්‍ය පිරිසක් කියන විදියට ළමයින්ගේ මනසට ඇතුල් කරනවා ඇතැම් පිරිසක්. ඉතින් ඒකේ විපාකය තමයි දරුවන්ගේ හිතවල දෙමව්පියෝ කියන මේ විශේෂත්වය කියන කාරණාව නැති වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් අනේ පැත්තෙන් වෙන විපාකය මොකද්ද? භයානක පැත්ත තමයි දරුවෝ ඒ නිසා ඒ බය නැති වෙලා හරියට අකුසල කර්ම කරගන්නවා. කොයි වගේ අකුසල කර්ම කරගන්නවද? ගරු කරලා කතා කරන්න දන්නේ නෑ. ඒ වගේම තමයි ගරු කරලා මේ කාය සමාචාරයේ දෙන්නේ නෑ. කාය සමාචාරයේ දෙනවා කියන්නේ කයින් කරන කල්යාණ කර්ම. බලනකො සමහර ලාට දෙමව්පියන්ට අතපය ඔසවලා ගහන බණිනයි ඉන්නවා. වචනින් බොහෝම නින්දා සහගත ලෙස දෙමව්පියන්ට කතා කරනයි ඉන්නවා. හිතන්න එපා මේව මේ සුළු කර්ම කියලා. මේව මහ භයානක කර්ම. සසරට මහ භයානක විපත් ඇති කරන කර්ම. සාමාන්‍ය කෙනෙකුට වචනය භාවිතා කරනවට වඩා මේ ලෝකේ භයානකම කර්මයක් තමයි දෙමව්පියන්ට වචනයක් වැරදියට භාවිතා කරන එක. කොච්චර බරපතලද කියලා කියන්නේ අම්මා කෙනෙකුට පිංඔතුණි අම්මා කියන නමින් ආමන්ත්‍රණය කරන්නේ නැතුව අම්මට ඔයා කියලා කතා කළත් ඇති පිංඔතුණි කෙනෙකුට සංසාරේ දුක් විඳින්න. දරුවෙක් තාත්තට තාත්තා කියලා කියන්නේ නැතුව යම් දරුවෙක් තාත්තට ඔයා කියලා කතා කරොත් ඒ ප්‍රමාණීය ප්‍රමාණවත් පිංඔතුණි ඒ දරුවට සංසාරේ දුක් විඳින්න. එච්චර භයානකයි දෙමව්පියන්ට මේ වචන භාවිතා කරද්දී කරන දේවල්. ඊළඟට පිංඔතුණි කයින් කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියන්නේ හිතන්නකෝ දරුවෙක් අම්මට වඳිනවා තාත්තට පිටුපාලා. තාත්තට වඳිනවා අම්මට පිටුපාලා. ඒ ප්‍රමාණීය ප්‍රමාණවත් පිංඔතුණි ඒ ළමයට සංසාරේ දුක් විඳින්න. ඉතින් එච්චර පිංඔතුණි භයානකයි කර්මය. සමහරලාට අපි දැකලා තියෙන සමහර දරු එහෙම කයින් දෙමව්පියන්ට ගරු කරන්නේ වචනෙන් ගරු කරලා කතා කරන්නේ නෑ. වැඩක් කිව්වොත් සමහරලාට එක ටික කියනවා. අවවාදයක් දුන්නත් සමහරලාට එක ටික කියනවා. ඉතින් අපේ පිංගුතර මතක ඇතිනි අශෝක මාලා පහත් කුලයක ඉපදුනේ මොන වගේ කර්මයක් කළාද? සසර එක්තරා ජීවිතයක අම්මත් එක පන්සලට ගිහිල්ලා මල්ලාසනේ සුද්ධ කරද්දී මේ දියණිය විසින් ඒ සුද්ධ කරන මල්ලාසනේ මලක් පූජ කරා. ඒ වෙලාවේ අම්මා මල්ලාසනේ පිරිසුදු කර කර හිටියේ. අම්මට කේන්ති කියලා අම්මා දොස් කිව්වා. වසලිය මොකද්ද කළේ? ඉතින් දරුවට කේන්ති කියලා මොකද්ද කිව්වේ? මමය වසලිය තීනේ වසලිය කියලා අනිත් පැත්තට කිව්වා. එච්චරයි කිව්වේ. ඉතින් මොකද උනේ? සසරි බොහෝ කාලයක් එක වචනයක් නිසා ඇය දුක් විඳා. අර මල පූජා කරපු කුසල කර්මී වෙනම පළ දුන්නා. හැබැයි කියපු කර්මී අර කියපු වචනය ඈට සංසාරේ වෙනම පළ දුන්නා. එනිසා මේ දෙමව්පියෝ එක කටයුතු කරද්දී පරිස්සමින් කටයුතු කරන දරුවෝ. මොකද ඒක දෙමව්පියන්ට නෙමෙයි බලපාන්නේ තමන්ට. තමන් තමයි සංසාරේ ඒ දුක විඳින්නේ. භාග්‍යතුන් වහන්සේ දෙමව්පියන්ව කොයිතරම් උසස් තැනකට දාලා තියෙනවද කියන කාරණා පැහැදිලි වෙනවා ආනන්තරේ පාප කර්ම ටික කතා කරද්දී.
බලනක භාගතුනාන්ස ආනන්තර පාපකර්මවලට එකතු කරලා තියෙන පස් දෙනා කවුද? අම්ම තාත්තා රහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ මහා සංඝරත්නය. හැබැයි ඔතනට සෝවාන් වහන්සේ එකතු කරේ නෑ, සකදාගාමි වහන්සේ එකතු කරේ නෑ, අනාගාමීන් වහන්සේ එකතු කරේ නෑ. බලනකෝ ඔය පහට ඒ ප්‍රමාණය එකතු කරලා නෑනේ. නමුත් අම්ම තාත්තා දුස්සීල වුණත් මිත්‍යා දෘෂ්ටික වුණත් අම්ම තාත්ත මැරුවොත් ආනන්තරය පාප කර්මයක් හැටියට තමයි භාගතුන් වහන්සේ යොමු කළ තියෙන්නේ. ඒකෙම හිතන්න දෙමව්පියෝ දෙන්න කියලා කියන්නේ මේ සංසාරේ කොච්චර උසස් දෙපළක්ද, එච්චරට උසස් දෙපළා. ඉතින් ඒ දෙමව්පියෝ දෙන්න කෙරෙහි වරදි විදියට කටයුතු කළෝ දරුවන්ට සංසාරේ ගිවා ගන්න බැරි මහා දරුණ කුසල කර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ ශ්‍රමණ බ්‍රාහ්මණන්ට ගරු කරන එක. ඒත් එහෙමයි. ඉතින් ඒ ප්‍රමාණෙත් අපේ සමාජයේ බොහෝ ලෙස භයානක ලෙස කරගන්නවා. ඒ වගේම තමයි මේ ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරන එක. මං හිතන්නේ ඒකත් විශේෂ ප්‍රමාණයක්. ඉතින් සමහර ලාට අපි දන්න අපේ සමාජයේ සමහර අය සමහර දරුවෝ ගුරුවරුන්ට බොහොම පහත් වචන වලින් කතා කරන්නේ. පාසලේ විදුහල්පතිතුමාට, සමහර ලාට නොඑක් නොඑක් විෂයන් උගන්වන ගුරුවරුන්ට. හැබැයි දරුවගේ සංසාරයම් පුණ්‍ය කර්මයක් නිසා ඉගෙන ගැනීම කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න තමන් කරන ඒ පහත් ක්‍රියාවන් නිසා තමන් සංසාරයෙන් ගෙනාපු මහා විශාල කුසල කර්ම ගොඩක් ඒ තැන්වලින්ම ගෙවිලා ගිහිල්ලා අකුසල කර්මයේ බලවත් වෙලා සමහරලාට මෙලවදීමේ අකුසල කර්ම ටික විපාක විඳින්න පුළුවන්. ඒක බින්ගතුනි සුළුපටු කර්මයක් කියලා හිතන්න එපා. වැඩිහිටියන්ට ගරු කරනවා කියන කාරණාව සුළුපටු පුණ්‍ය කර්මයක් කියලා හිතන්න එපා. ඒක විශේෂ පුණ්‍ය කර්මයක්. වැඩිහිටියන්ට ගරු කරනවා කියන කාරණාව, ගුරුවරුන්ට ගරු කරනවා කියන කාරණාව, තමන්ට ශිල්පේ වුණත් හරියට පිළිහිටන්න හිමයි. ඒ ඉගෙන ගන්න විෂයන්ට, උගන්වන ගුරුවරුන්ට, ඒ ඉගෙන ගන්න ග්‍රන්ථවලට ගරු කරන තරමට තමන්ට ඒකේ පිළිහිට ලැබෙනවා. නමුත් ඒවා ගොඩක් දෙනෙක් පිළිගන්නේ නෑ. ඒ පිළිගැනීම නැති නිසාම ඔවුන්ට ඒකේ කර්ම අනිත් පැත්තට විපාක වශයෙන් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණාවල් ගැන විශේෂයෙන් හිතන්න. ඒවා සුළු කර්ම හැටියට දක්වලා අපේ පිංගුතුන් හිතන්න එපා. මොකද අර එක්තරා ජාතක කතාවක් තියෙනවා කේලිසීල ජාතකයේ කියලා. ඉතින් ඒ කේලිසීල ජාතකයේදී රටේ රජ කෙනෙක් හිටියා. මේ රජුරුවන්ගේ විනෝදාංශයක් තමයි වැඩිහිටියන්ට කරදර කරලා සතුටු වෙනවා, විහිළු කරනවා. සමහරලාට වැඩිහිටියෝ පයින් යනකොට අතේ ලීයක් තියෙන මේ ලීය කකුල් දෙක අස්සෙන් දාලා වට්ටනවා. එමෙ නැත්තං ඇවිදිනකොට පය දාලා වට්ටනවා. ඉතින් එහේ වැටෙනකොට ඒ දිහා බල රජ්ජුරුව සතුටු වෙනවා. ඉතින් රටේ රජ්ජුරුව මේ කර්මය කරන නිසා රටේ සාමාන්‍ය ජනතාවත් ඒකට හුරු වුණා. ඉතින් දවසක් චක්‍රදේවිය බලනකොට දිවිලෝකෙට දැන් වෙනද වගේ දෙවරු පහළ වෙන්නේ. හොයලා බලද්දී රට පාලනය කරන්නේ අධාර්මික රජ කෙනෙක්. ඉතින් චක්‍රදේවිය ඒ වෙලාවේදී රජ්ජුරුවන්ට ඇවිල්ලා දැඩි දඬුවමක් දෙනවා. රජ්ජුරුවේ දඬුවමට බියටපත් වෙලා එදා ඉඳලා වැඩිහිටියන්ට ගරු කරනවා, රටේ ජනතාවටත් වැඩිහිටියන්ට ගරු කරන් නියෝග කරනවා. ඉතින් ඇත්තටම ඒ එදා කේලිසීල රජු වෙලා පින්වතුනි ඔය අකුසල කර්මය කරගත්තේ වෙන කවුරුවත් නෙවෙයි, අපේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ. උන්වහන්සේ රහත් වෙලත් පින්වතුනි කර්මය පළ දුන්නා. කොහොමද පළ දුන්නේ? පින්වතුනි ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ උසින් බොහොම අඩු තෙරුන් වහන්සේ නම. උන්වහන්සේ බොහොම මధుරහණින් ධර්ම දේශනා පවත්වනවා. අන්නේ මధుරස්වරයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට කැමති භික්ෂුන් වහන්සේලා නොඑක් දිසාවන් වලින් ජේතවනාරාමයට වැඩම කරනවා.
වැඩම කරද සමහර දවස්වල ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ ජේතවනාරාමේ කඩුල් අභියස වැඩ ඉන්නවා. ඉතින් අර වඩින භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ උඩින් උසින් අඩු නිසා ඒ භික්ෂුන් වහන්සේලා හිතන්නේ මේ සාමණේරයන් වහන්සේ නමක් කියලා. ඉතින් ඒ එන ආගන්තුක භික්ෂුන් වහන්සේලා ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේව අරගෙන කුඩා සාමණේරයන් වහන්සේ නමක් කියලා හිතලා විහිළු කරනවා. කණෙන් අදිනවා, ටොකු අනිනවා, කන් දෙකින් උස්සල උඩ දානවා. ඔය සාමාන්‍ය පොඩි ළමයිට කරන විහිළු තියෙනවනේ, ඒ ටික කරනවා. හැබැයි උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නිසා උන්වහන්සේ කිසිම කාරණාවක් කෙරෙහි ද්වේෂයක්, අකමැත්තක්, අමනාපකමක් ඇති කරගන්නේ. ඉතින් එහෙම විහිළු කරලා උන්වහන්සේ භාග්‍යතුන් අර ආගන්තුකයන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා අහනවා, ස්වාමීනි අපි මේ දුර ඉඳලා ආවේ අර මදුර හඬින් බණ කියන ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේක බණ ටිකක් අහන්න කියලා. ස්වාමීනි කෝ උන්වහන්සේ කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා, මහණෙනි අර නුඹලා එන ගමන් සාමණේරයෙක් යයි කියලා හිතලා විහිළු කරලා ආවේ, අන්න ඒ තමයි ලකුණ්ඨක බද්දිය කියලා කියන්නේ. ඉතින් අර ආගන්තුකයන් වහන්සේලාට උන් හිට දැන් අමතක වෙනවා. උන්වහන්සේලා වහාම දුවල ගිහිල්ලා උන්වහන්සේගේ ළඟ පාමුල වැඳ වැටලා සමාව ඉල්ලනවා. අනේ ස්වාමීනි අපට අනුකම්පා කරලා සමාව දෙන්න, අපි නොදැනගෙනයි මේ වරද කරේ කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි මේ තරම් අති උත්තමෙන් වහන්සේ නමක් වෙලා ඇයි ස්වාමීනි අපි උන්වහන්සේට මේ විදිහට කටයුතු කරේ කියලා අහනවා. එතකොට කියනවා, ඒක නුඹලාගේ අඩුපාඩුවක් නෙවෙයි, ඒ ලකුණ්ඨක බද්දිය හාමුදුරන්ගේ සංසාර දෝෂයක් කියලා තමයි මේ කේලිසීල ජාතකයේ දේශනා කරේ. එතකොට ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේට ඒ ආගන්තුකයන් වහන්සේලාගෙන් ඒ වගේ සැලකිලි ලැබෙන්නේ ඇයි? එදාර රජු විලා වැඩිහිටියන්ට අගෞරව කරපු ඒ අකුසල කර්මය නිසා. ඒ නිසා ඒ කර්ම කරද්දී අපේ පිඟුතුන් දෙවරක් හිතන්න, මේකේ විපාකේ තමන්ටම තමයි සංසාරේ විඳින ලැබෙන්නේ කියලා. සමහර ලාවට සමහර පිරිස වාසියට කරන ප්‍රකාශයක් තමයි වැඩිහිටියෝ උනත් සමහර වෙලාවට අනුවණකමින් වැඩ කරනවා කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒක නිවැරදි වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න, ඒක ඒකෙනාගේ දෝෂය. හැබැයි ඒකෙනාගේ දෝෂය අපේ දෝෂයක් හැටියට ගන්න හොඳ නෑ. දැන් වයසට ගියෝ පම්මණින් වැඩිහිටියෙක් කියලා කියන හැමදේම පිළිගන්න ඕනේ කියලා නියමයක් බුදුදහමේ නෑ. වයසට ගියෝ පමණින් ඒ ප්‍රමාණයෙන් වැඩිහිටියෙක් කියලා නියමයක් කියලා බුදුදහමේ නැහැ. හැබැයි අපි දන්නේ නැහැ ඒ කෙනා කොයිතරම් ගුණවත්ද කියලා. අපි දන්නේ නැහැ ඒ කෙනාගේ සීලය මොන ප්‍රමාණයද, ඒ කෙනාගේ ගුණවන්ත බව මොන ප්‍රමාණයද කියලා අපි දන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ වැඩිහිටියොත් එක්ක කටයුතු කරද්දී පරිස්සම් වෙන්න ඕන. මොකද දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වැඩිහිටියෙක් කියලා කියන්නේ ගුණවත් කෙනෙක්. දැන් අපේ සමාජය අපි දන්නවා සමහර වෙලාවට සමහර වැඩිහිටියෝ ඒ ගුණවත් භාවයෙන් කටයුතු කරන්නේ නැහැ. සමහර ලාවට ඔවුන්ගේ වැඩිහිටි භාවය ඔවුන් ආයුධයක් කරගන්නවා සමහර අය පාලනය කරන්න. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒතර ඒ ප්‍රමාණයෙන් කියන්නේ නැහැ ඒ කෙනාගේ කරන අකටයුතුකම් වලට ගරු කරන්න ඕන. වරද වරද හැටියට දකින්න ඕන. අන්න ඒක තමන්ගේ ළඟ තියෙන ඍජු බව. ඒක උජුපටිපන්න භාවය කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට වරදක් දැක්ක තැනදී අනේ මේ වැඩිහිටියෙක් නෙමේ එක කලේ, කමක් නෑ අපි ඔන්න ඔහේ ඉඳිමු කියලා එහෙම ඉවසගෙන ඉන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නෑ. වැඩිහිටියෙක් ගියුණත් වරදක් තියෙනවා නම් වරදක් හැටියට පෙන්වලා දෙන එක කල්යාණ මිත්‍ර භාවයෙන් කරන්නේ. හැබැයි ඒ කෙනාව තලලා පෙලලා ඒ කෙනාව අපහසුතාවයට පත් කරලා කරන්නේ නෙමෙයි. හැබැයි වරද වරද හැටියට පෙන්වලා දෙන එක පිඟුතුනි බලන්නකෝ කොච්චර මේ අපූර්වට ගැලපෙන තැනක්ද. අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිවුරිකුණ බිම ගෑවෙද්දී ඒක පින්වල දුන්නේ පින්වතුනි හත්වැවරදී සාමණේරයන් වහන්සේ නමක්නේ. එතකොට ඒ සාමණේරයන් වහන්සේ හිතුවනම් අනේ මේ තෙරුන් වහන්සේ මේ ශාසනයෙහි මේ උත්තමයන් වහන්සේ ශ්‍රාවක භූමි පරතරටම ගියපු ගුණාධිකයන් වහන්සේ උන්වහන්සේගේ වරද පින්වල දෙන මම කවුද කියලා හිතලා පැත්තකටලා හිටියනම් ඒක කල්යාණ මිත්‍ර භාවයක් නෙවෙයි. ඉතින් හත්වැවරද සාමණේරයන් වහන්සේක පෙන්වලා දුන්නම සාරිපුත්ත හාමුදුරු කටයුතු කළේ කොහොමද? සාරිපුත්ත මහරහතන් වහන්සේ මදක් අහකට කියලා ඉවලේම වරද හදාගෙන
හත්තැවරුද සාමනීරයන් වහන්සේගේ ළඟ උක්කුටියෙන් ඉඳගෙන දෑඟිලි ටිකකට එකතු කරගෙන අහන්නේ ආචාර්යනි දැන් හරිද කියලා. ඒ කියන්නේ තමන් වහන්සේගේ වරද පෙන්වල දුන්නු නිසා හත්තැවරුද සාමනීරයන් වහන්සේව තැබුව කොයි තැනද ආචාර භාවේ. අනේක තමයි නියම වැඩිහිටියෙකුගේ ළඟ තියෙන ගුණය. තමන්ගේ වරදක් පෙන්ල දෙනකොට ඒක බාරගන්න තරම අනතිමානී වෙන්න ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේම කෙනෙක්. මොකද කල්යාණ මිත්‍රයෙකුගේ ළඟ තියෙන ලක්ෂණයක්නේ වරදට අවවාද කරනවා. හැබැයි තමන්ගේ වරදක් පෙන්වල දෙද්දි ඒක බොහොම නිහතමානීව අනතිමානීව පිළි අරගෙන වරද නිවැරදි කරගන්නවා. ඉතින් අපේ සමාජයේ සමහර වැඩිහිටි අය අන්නේ ඒ කොටස කරන්නේ කියන කාරණාව නම් මමත් පිළිගන්න කාරණාව. ඉතින් අන්නේ නිසා තමයි බාල පරම්පරාව සමහර අවස්ථාවන්වලදී වැඩිහිටියන්ට මේ ගරු කරන ප්‍රමාණය නැති කරගෙන තියෙන්නේ. මොකද වැඩිහිටියෙක් කියන කෙනා ගුණ යහපත් කෙනෙක් වෙන්න ඕන, ගුණාධික කෙනෙක් වෙන්න ඕන, සිල්වත් කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඒ ප්‍රමාණය ඉතින් තමන්ගේ ජීවිතය තුළ හදාගන්න ඕන. යන්න එහෙම වුණොත් මං හිතනවා මේ සමාජයට බොහොම ආදර්ශ සම්පන්නයි කියලා. ඉතින් මේ කාරණා ටික මම මතක් කළේ මෙන්න මේ කාරණා මතක් කරලා තමයි නිරේ පාලකයෝ යමරජ්ජුරුවන්ට තමන් නිරයට ගියාම හඳුන්වලා දෙන්නේ. දෙමාපියන්ට සැලකුවේ නෑ, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු කරේ නෑ, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දීලා පින් කරගත්තේ නෑ, ගුරුවරුන්ට ගරු කරේ නෑ, වැඩිහිටියන්ට ගරු කරේ නෑ. එනිසා මහරජ මොහොට දඬුවම් පමුණුවත්වා කියලා තමයි ඔන්න නිරය පාලකෝ ඒ නිරසත්‍යාව යමරජ්ජුරුවන්ට හඳුන්වලා දෙන්නේ. ඉතින් යමරජ්ජුරුවෝ ඒ මොහොතෙම ඒ නිරසත්‍යන්ට දඬුවම් පමුණුවන්නේ නැහැ. යමරජ්ජුරුවෝ මේ නිරසත්‍යයන්ගෙන් ප්‍රශ්න පහක් අහනවා. ඉතින් ඒ ප්‍රශ්න ටික අහලා තමයි යමරජ්ජුරුවෝ ඔහුට දඬුවම් පමුණුවන්නේ. මතක තියාගන්න, යමරජ්ජුරෝ කියන්නේ නිර්සත්‍යයන්ව ඒකාන්තයෙන්ම දුක් විඳින්න කැමති කෙනෙක් නෙවෙයි, දුක් විඳිනවට කැමති කෙනෙක් නෙවෙයි. යමරජ්ජුරෝ මේ ප්‍රශ්න ටික අහලා උත්සාහයක් ගන්නවා කොහොම හරි මේ නිර්සත්‍යාව මේ නිරේ ලෝකේ දුකට පමුණුවන්නේ නැතුව මේ නිරේ ලෝකෙන් බේරන්න. ඉතින් ඒ බේරණ ක්‍රමය යමරජ්ජුරේ දරන උත්සාහය කොයි වගේද කියන කාරණාව අපි ලබන සතියේ දේශනාවේදී සාකච්ඡා කරමු. එවනම් අද දේශනාවට තිබෙන කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. එවනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ළඟා කරගත්ු සියලු කුසල ධර්මියෝ, විශේෂයෙන්ම අද මේ උතුම් දේශනාව මේ විදියට ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කර දෙමින් මේ දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුන කොළඹ පොල්හේන්ගොඩ පදිංචි ජගත් කරුණාරත්න මහත්මයාටත් තම භාර්යාව වන යසන්ති කරුණාරත්න මහත්මියටත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන් මේ දෙපළ බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාස 21 වෙනි දිනට යෙදෙන තම ආදරණීය දියණියගේ නමවන ජන්මදිනයේ වෙනුවෙන් දියණියට ආශිර්වාදේ කරන්න. ඉතින් අපි මේ වෙලාවේ ඒ දියණියට ආශිර්වාදේ කරනවා. ඉතින් ඒ දියණියට අපි රැස් කරගත්තු සියලුම පින් අනුමෝදන් කරමු. ඒ දියණියට නිදුක් නිරෝගී දිගාසිර සම්පත් ලැබේවා, කායික මානසික සුවපත් භාවය ලැබේවා. ඒ වගේම මේ දියණියගේ අධ්‍යාපන කටයුතු ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් වේවා. අනාගතයේ යන ගමන කිසිම කරදරයක් බාධකයක් නැතුව තමන්ගේ අධ්‍යාපන ගමන සාර්ථක කරගෙන ගුණනන දියුණු කරගන්න, තමන් කරන විභාගවලින් විශේෂ සාමාර්ථ ළඟා කරගෙන තමන්ගේ අනාගත ජීවිත යහපත් කරගන්න ඒ දියණියට අපි රැස් කරගත්තු සියලු කුසල පක්ෂියෝ හේතු වාසනා වේවා. අපේ පින් උතුම් ධර්ම ශ්‍රවණය කරලා ළඟා කරගත්තු සියලුම පින් බලෙන් ඒ දියණියගේ අනාගත ජීවිත යහපත් වේවා, සුවපත් වේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කළ ආශිර්වාදයේ කරමු. ඉතින් දියණියේ වෙනුවෙන් පින්කම සිදු කරන දෙමාපියන් දෙපළට අපි ආශිර්වාදයේ කරනවා. ඉතින් ඒ දෙපළටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා, කායික මානසික සුවපත් භාවය ලැබේවා,
ඔවුන්ගේත් සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ල ස්වර ප්‍රකාරයම සාර්ථකමත් කරගන්නට මේ පින හේතු වාසනාවේවා කියලා අපි ඒ දෙපරටත් ආශිර්වාදේ කරනවා. එමනම් ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩල පිඟත් හැම දිනාටමත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනා කරනවා හැමදාම වගේම අද දවසේදීත් විශේෂයෙන්ම තරමක් අසනීප තත්ත්වයෙන් පසු වෙලා දැන් සුවේ ලැබමින් වැඩ ඉන්න අතිගෞරවනීය අවසරයි කැටවල හේමාලෝක අපේ නායක මාහිමිපාණන් වහන්සේට අපි අදත් ආශිර්වාදේ කරනවා. උන්වහන්සේට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා, කායික මානසික සුවපත් භාවය ලැබේවා. අපි අද දවසේ මේ උතුම් සදහම් දේශනා පවත්වල රැස් කරගත්ු සියලු පින් බලෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී දිගාසිර සම්පත් සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කළ ආශිර්වාදේ කරමු. ළඟා කරගත්ු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.